අපි හැම කෙනෙකුටම ලෙඩක් දුකක් හැදුනාම අපි හැම කෙනෙක්ම යන්නේ රෝහලක් වෙතට. එදින අපි හැමෝටම යන්න පුළුවන් එකම පෞද්ගලික රෝහල පිළිබඳවයි අපි මේ වෙලාවේදී කතා බහ කරන්න වේලා වෙන් කරවා ගන්නෙ. ඒ තමයි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල පිළිබඳව. එදින අද දවසේදී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපේ මැදිරියට අවිලා තිබෙනවා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකතුමන් වන වෛද්‍ය සමීර සේනාරත්න මහත්මයා. ඔබතුමන්ව ආයිබස් උදෑසනක් කියලා පිළිගන්නවා. එවගේම තමයි මේ රෝහල පිළිබඳව ඔබව තව තවත් දැනුවත් කරන්න අපිත් සමගින් එකතු වෙනවා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ අලෙවි කළමනාකාරතුමන් විදිහට කටයුතු කරන හර්ෂ සුභාෂණ මහතා. ඔබතුමන්ව ආයිබස් උදෑසනක් කියලා පිළිගන්නවා. වෛද්‍යතුමනි, දැන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල පිළිබඳව කතා බහ කරනකොට මම ආරම්භයේදීම සඳහන් කරා අපි හැමෝටම යන්න පුළුවන් එකම පෞද්ගලික රෝහල විදිය කියලා. ඇයි ඔබතුමන් ඇතුළු කණ්ඩායම මේ විදිහට සඳහන් කරන්නේ අපි හැම කෙනෙකුටම යන්න පුළුවන් එකම පෞද්ගලික රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කියලා? වශයෙන් එක ඇත්තම වැදගත් ප්‍රශ්නයක්. අපේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කියන්නේ ලංකාවේ බිහි වුණු ප්‍රථම සහ එකම පෞද්ගලික ශික්ෂණ රෝහලයි. ශික්ෂණ රෝහලක් යනුවෙන් අපි අදහස් කරනු ලබන්නේ අප රෝහලේ පූර්ණ කාලීනව සේවය කරන මහාචාර්යවරුන් කණ්ඩායමක් අප රෝහලේ ප්‍රධාන ඒකක වල වැඩ කරනවා. ඒ කියන්නේ කායික වෛද්‍ය ඒකකය, ශල්‍ය වෛද්‍ය ඒකකය, ප්‍රසවහානාරි වේද සහ ළමා රෝග කියන අංශවල පූර්ණ කාලීනව සේවය කරන මහාචාර්යවරුන් වැඩ කරනවා. ඊට අමතරව විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ අනිකුත් වෛද්‍යවරුන් පිරිසක් අප රෝහලේ වැඩ කරනු ලබනවා. මේ සියලුම වෛද්‍යවරුන් සඳහා ඇත්තටම වැටුප් ගෙවුන් ලබන්නේ අපේ සයිටම් ආයතනය විසින්. ඒ කියන්නේ ලංකාවේ දැනට ආන්දෝලනයට ලක්වුණු ස්ථානයක් සයිටම් වෛද්‍ය විද්‍යාලය. එම වෛද්‍ය විද්‍යාලය මගින් වැටුප් සියලුම ගෙවුණු ලබන නිසා අප රෝහලේ ඇතුළත් වෙලා සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර කරනු ලබන රෝගීන්ගෙන් මෙම විශේෂඥ වෛද්‍යවරුන් හෝ මහාචාර්යවරුන් කිසි මුදලක් අය කරනු ලබන්නේ. ඉතින් එම නිසා ඇත්තටම ඕනෑම කෙනෙක්ට මේ සාමාන්‍ය වාට්ටු වලට ඇතුළත් වෙලා ඉතා පහසු මිලක් යටතේ ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන්. මේ සාමාන්‍ය වාට්ටු වලට අමතරව අපේ තිබෙනවා කාමර තියෙනවා, ඒ කියන්නේ රූම්ස්, ඊට පස්සේ ලක්ෂරි රූම්ස්, සුපර් ලක්ෂරි රූම්ස්, ඒ වගේ ඕනෑම කැටගරි එකක අංශ අපේ රෝහලේ තිබෙනවා. ඒක නිසා ඕනම කැටගරි එකක ඕනෑම කෙනෙක්ට අපේ රෝහලට ඇතුළත් වෙලා ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මේට අමතරව මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ අඟහරුවාදා දිනවල අපේ නොමිලේ සායනික වෛද්‍ය සේවාවක් තිබෙනවා. මේ අඟහරුවාදා දිනවල මේ සායනික නොමිලේ පැවැත්වෙන සායනික කඳවුරට සහභාගි වෙන රෝගීන්ට නොමිලේ අපරෝහලට ඇතුළත් වෙලා නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව තිබෙනවා සාමාන්‍ය වාට්ටුවල. එවැගේම තමයි හර්ෂ මහත්මයා අපිට සඳහන් කරන්න වෛද්‍ය නෙවිල් ශික්ෂණ රෝහලේ ඇයි රෝගියෙකු පැමිණිය යුතුම රෝහල බවට පත්වෙන්නේ කියන කාරණය පිළිබඳ වගේම මෙහි තිබෙන සුවිශේෂත්වය පිළිබඳවත් සඳහන් කළොත්? ඔව් වශයෙන්ම මම හිතන්නේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කියන්නේ ශ්‍රී ලංකාවේ තවත් එක් පෞද්ගලික රෝහලක් නෙවෙයි. මම ඇයි කියලා පැහැදිලි කරොත් අහපු ප්‍රශ්නට උත්තරෙත් එක්ක ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ඇඳවල් 1002කින් යුක්තයි. ඒ වගේම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ප්‍රථම සහ එකම පෞද්ගලික ශික්ෂණ රෝහලක් වෙනවා ශ්‍රී ලංකාවේ. ඉතින් මේ ශික්ෂණ රෝහලක් කියනකොට මම හිතන්නේ අපේ පාරිභෝගිකයන්ට එහෙම නැත්නම් ජනතාවට එච්චරම අවබෝධයක් නැතුව ඇති. නමුත් අපි මොකද ලංකාවේ ප්‍රථම පෞද්ගලික ශික්ෂණ රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල නිසා. නමුත් කාලාන්තරයක් තිස්සේ අපි දන්නවා රජයේ රෝහල්වල ශික්ෂණ රෝහල් තිබෙනවා. අපි ගත්තොත් කොළඹ මහ රෝහල, කරාපිටිය රෝහල, කළුබෝවිල රෝහල, රාගම රෝහල, එහෙම නැත්නම් අපේ රාදෙනිය රෝහල, මේ සියලුම රෝහල් ශික්ෂණ රෝහල්. ඉතින් ඒ ශික්ෂණ රෝහල්වල තිබෙන සේවාවන් ඉතාමත් ඉහළයි අනිකුත් රෝහල් එක්ක සසඳා බලද්දී. එහෙම නැත්නම් රජයේ රෝහල්වල වර්ගීකරණයේ ඉහළම ස්ථානයේ තිබෙන්නේ ගොඩක් වෙලාවට ශික්ෂණ රෝහල්. ඉතින් අපේ රෝහල ශික්ෂණ පෞද්ගලික ශික්ෂණ රෝහලක් විදියට ඒ මට්ටමේම පහසුකම් පැවැත්වෙනවා. ඊට අමතරව අර සාමාන්‍ය රජයේ රෝහල්වල තිබෙන තත්ත්වයට වඩා ඉහළ මට්ටමකින් අපි අපේ පාරිභෝගික සේවා, ඒ වගේම එහෙම නැත්නම් පිරිසිදු කිරීම, ඒ වගේ දේවල් පවත්වාගෙන යනවා අනිකුත් පෞද්ගලික රෝහල් හා සැසඳීමේදී. උදාහරණ කීපයක් කියනවා නම් කොහොමද ශික්ෂණ රෝහලක් අනිකුත් රෝහල් වලින් වෙනස් වෙන්නේ කියලා. අපේ රෝහලේ මහාචාර්ය වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු 50කට අධික කණ්ඩායමක්
පූර්ණ කාලීනව පැය 24 පුරා රෝගීන්ගේ සේවය සඳහා සැදී පැහැදී ඉන්නවා. එතකොට සාමාන්‍ය පෞද්ගලිකව සිද්ධ වෙන්නේ රජයේ රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍යවරු ඔවුන්ගේ පෞද්ගලික කාලයේදී ඒ පෞද්ගලික රෝහල් වලට ඇවිල්ලා තමන්ගේ රෝගීන් බලලා යන එක. ඔතෙන්දී ගැටලු දෙකක් මතුවෙන්න පුළුවන්. එකක් තමයි තමන් රෝහලකට ඇතුළත් වෙන්නේ කැසට හිඹිසාවට නෙවෙයි. මොකක් හරි දරුණු දෙයකට. ඉතින් පෞද්ගලික රෝහලකට ඇතුළත් වෙලා ඉන්නකොට තමන්ට අමාරු වෙන වෙලාව කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. ඒ වෙලාවේ තමන්ගේ විශේෂඥ වෛද්‍යවරයා තමන් ළඟ නැත්තම් ඉන්නේ රජයේ රෝහලක නම් පූර්ණ කාලීනව එතකොට ගැටලු කීපයක් මතුවෙන්න පුළුවන්. දැන් ඔය ගැටලුව අපේ රෝහලේ ඇති වෙන්නේ නැහැ. මොකද පූර්ණ කාලීන විශේෂඥ වෛද්‍යවරු 50කට අධික කණ්ඩායමක් සිටින නිසා සහ ඔවුන් පැය 24 පුරා සේවයට බැඳී සිටින නිසා ඉතින් රෝගීන්ට අමාරු වෙන ඕනෑම අවස්ථාවක විශේෂඥ වෛද්‍යවරයා තමන්ගේ ළඟ සිටිනවා. ඊට අමතරව අපේ විශේෂඥ වෛද්‍යවරු වැඩ කරන්නේ කණ්ඩායමක් විදියට. මොකද ඔවුන් පූර්ණ කාලීනව ඉන්න නිසා. ඉතින් ඒක නිසා ඔවුන් ගන්න තීරණ වල නිවැරදිතාවය වැඩි කියලා අපි කියනවා. සාමාන්‍ය දෙන්නෙක් එකතු වෙලා ගන්න තීරණයක් එක්කෙනෙක් ගන්න තීරණයකට වැඩිය නිවැරදිතාවයෙන් වැඩි කියලා. ඉතින් මේ දේ අපේ රෝහලේ තිබෙනවා. ඒ වගේම ඉක්මනින් තීරණයක් ගැනීමත් ඉතාමත් වැදගත් දරුණු රෝගයකින් පෙළෙන රෝගියෙකුට. මොකද කාලය කියන්නේ ලොකු දෙයක්, ජීවිතේ ලොකු දේවල් වෙනස් කරන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන් තමන් රෝගියෙක් වෙලා ඉන්න අවස්ථාවල්වලදී. ඉතින් ඒ තීරණ ගැනීමේ හැකියාවත් අර පූර්ණ කාලීන විශේෂඥ වෛද්‍යවරු රෝහලේ ඉන්න නිසා දුරකථන මැදුමක් ලබා දුන්නාමනින් රෝගියා ගාවට ඇවිල්ලා ඒ රෝගියාගේ ගැන කතා බහ කරලා අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන් සමග වඩාත් නිවැරදි තීරණයක් ඉක්මනින් ගැනීමේ හැකියාව ශික්ෂණ රෝහලක් විදියට අපේ රෝහලේ තිබෙනවා. ඉතින් මීට අමතරව තව කරුණු කීපයක් තිබෙනවා. අපේ රෝහල පිහිටලා තිබෙන්නේ අපේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මැතිතුමා සභාපතිතුමා අපේ රෝහල පිහිටීමට ගත් නිර්මාණය කිරීමට ගත්තු ස්ථානය ගැන මට වචනයක් දෙකක් කියන්න කැමතියි. මොකද සාමාන්‍යයෙන් පෞද්ගලික රෝහල් තියෙන්නේ මේ නාගරික තදබදයත් එක්ක තිබෙන ස්ථානවල. නමුත් අපේ රෝහලට ඇවිල්ලා බලලා තියෙනවා නම් මම හිතන්නේ කවුරු හරි පාරිභෝගිකයෙක් එහෙම නැත්නම් රෝගියෙක් දැකලා තියෙනවා නම් ඒගොල්ලන් දන්නවා කුඹුරු යායකින් වටවෙච්ච මේ එන ඉතාමත් පිරිසිදු වාතාශ්‍රය තිබෙන රෝගීන්ට හිතකර පරිසරයක තමයි අපේ රෝහල පිහිටලා තියෙන්නේ. ඉතින් මේකත් ඉතාමත් වැදගත් පෞද්ගලික රෝහලක් සහ රෝහලක් විදියට රෝගීන්ගේ මානසික සුවය, නිවැරදි ප්‍රතිකාර, නිවැරදි රෝග නිర్ణය ක්‍රම වගේම මානසික සහනය කියන එක රෝගියෙක්ගේ ඉක්මන් සුවයට ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් ඒකත් අපි බලලා තියෙනවා. ඊට අමතරව අපේ රෝහලට පැමිණෙන්න රටේ ඕනම ප්‍රදේශයක ඉඳලා එන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපේ රෝහල තියෙන්නේ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීමේ සිට විනාඩි 5ක පමණ දුරින්. ඉතින් එත ඕනම ස්ථානයක සිට තව නොබෝ දිනකින් කටුනායක අධිවේගී මාර්ගයත් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ නුවර පාරෙන් එන කට්ටියට ඒ වගේ ඕනම කෙනෙකුට එන්න පුළුවන්, ඉතාමත් ඉක්මනින් එන්න පුළුවන් තැනක තමයි අපේ රෝහල පිහිටලා තිබෙන්නේ. ඉතින් මේවා තමයි මම හිතන්නේ උදාහරණ විදියට කියන්න පුළුවන් අපේ රෝහල කොහොමද සුවිශේෂී වෙන්නේ කියලා. ලංකාවේ ප්‍රසිද්ධම විශේෂඥ වෛද්‍යවරු 50කට වැඩි පිරිසකගේ පූර්ණ කාලීන සේවාව. අති නවීන පහසුකම් විතරක් නෙවෙයි, ඉතාම සුහදශීලී සේවාවක් එතනින් ලබා ගන්න පුළුවන්. නෙවිල් ප්‍රනාන්දු රෝහල අපි හැමෝටම යන්න පුළුවන් එකම පෞද්ගලික රෝහල. මම් පුතාගෙන් නැනස පෑදුවා. පුතා මගේ ඇස් පෑදුවා. පුතාට හුඟක් පිං. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල අපි හැමෝටම යන්න පුළුවන් එකම පෞද්ගලික රෝහල. ඉතින් අපි හැමෝටම යන්න පුළුවන් එකම පෞද්ගලික රෝහල වෙතට ඔබටත් යන්න හැකියාවක් තිබෙනවා. මේ සේවාවන් ලබා ගැනීමට සඳහන් කරන්න වැඩිවිස්තර දැනගත හැකි දුරකථන අංකය පිළිබඳව 011124602 කියන දුරකථන අංකය ඔස්සේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල පිළිබඳව ඔබට වැඩිවිස්තර දැනගන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි වෛද්‍යතුමනි අපි සඳහන් කරමු, දැන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ සුවිශේෂී රෝහලක් වන බවට අපි බොහෝ දේවල් අපේ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරා. හිතබන සුවිශේෂත්වය පිළිබඳව මේ දිනෙන් දින සේවාවල තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහාම වැදගත් වන කාරණයක් තමයි නව රෝග පරීක්ෂණ ක්‍රම සහ ඒ සඳහා වගේම මේ නව ප්‍රතිකාර ක්‍රමයන් හඳුන්වා දීමත්. අපි සඳහන් කිරීමක් කරමුද, අලුතින්ම භාවිතනය විසින් හඳුන්වා දීලා තිබෙන නව රෝග පරීක්ෂණ හා ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත්.
ඔව් අපිට මං ආඩම්බරෙන් කියන්න කැමතියි දිවයිනේ සිටින ඉතාමත්ම සුප්‍රසිද්ධ සහ දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිරිසක් අපරෝහලේ සේවය කරනු ලබනවා මෙහිදී ඉතා සුවිශේෂී පුද්ගලයෙක් තමයි විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්තෝ මහතා එතුමා පටන් අරගෙන තිබෙනවා PRP ට්‍රීට්මන්ට්ස් කියන එකක් ඒ කියන්නේ කලින් දනි සමාරුව තිබෙන කට්ටියට කලේ මේ වේදනා නාශකයක් ඉන්ජෙක්ට් කරප එක නමුත් දැන් ප්ලාස්මා රිච් ප්ලේට්ලට්ස් ඉන්ජෙක්ට් කරලා ඒ මගින් ප්‍රතිකාර කරන ක්‍රමයක් පටන් අරගෙන තිබෙනවා දිවයිනේ ඉතාමත්ම කීප ස්ථානයක තමයි මේ වගේ ප්‍රතිකාර කරනු ලබන්නේ ඒ වගේම තමයි බෝන් සල්වේජ් ට්‍රීට්මන්ට්ස් ඒ කියන්නේ පිළිකාවක් හැදුනත් එහෙම අස්තියක කලින් කලේ එම අස්තිය කොටස කපලා ඉවත් කරපු එක නමුත් දැන් අලුතෙන් ප්‍රතිකාරයක් පටන් අරගෙන තිබෙනවා ක්‍රමයක් අස්ති බද්ධ කිරීම ඒකත් අපරෝහලයේ මේ නරේන්ද්‍ර පින්තු මහතා යටතේ අපි කරනු ලබනවා ඒ වගේම තමයි අපේ තිබෙනවා ටෝටල් කම්ප්‍රිහෙන්සිව් රිහැබිලිටේෂන් යුනිට් එකක් ඒ කියන්නේ සුෂුම්නාව සම්බන්ධව මොනවා හරි ඉන්ජරි එකක් වුණොත් එහෙම ඊට පස්සේ අපේ ඔපරේෂන් එක කරලා ඔපරේෂන් එක කරලා ඉවරලා ඒ රෝගියව අපි ගෙදර යවන්නේ නැහැ ඒ අයව රෝහලෙම තියාගෙන අපිට ප්‍රතිකාර කරනවා අපි රිහැබිලිටේෂන් යුනිට් එකක් අපි ආරම්භ කරලා තියෙනවා ඒ ඔතපෙඩික් වෝඩ් එක යටතේ ඒ වගේම තමයි අපි තිබෙනවා IUI ට්‍රීට්මන්ට්ස් මහාචාර්ය දීපාල් වීරසේකර මහතා විසින් එක පටන් අරගෙන තිබෙනවා ඒ කියන්නේ දරු සම්පත් නැති අයට ඒ සම්බන්ධව අපි ප්‍රතිකාර කරනු ලබනවා මහාචාර්ය දීපාල් වීරසේකර මහතා විසින් ඒ වගේම තමයි අපි තිබෙනවා ලිතොට්‍රිප්ස් කියලා ඒ කියන්නේ වකුගඩු වල ගල් විනාශ කරන්න පුළුවන් ඒක ඇත්තටම ඔපරේෂන් එකක් කරන්න නැතුව අදි බලය තිබෙන ධ්වනි තරංග මගින් තමයි මේ ගල් විනාශ කරනු ලබන්නේ. ඉතින් මේකේ තිබෙන සුවිශේෂීභාවය තමයි ඊට පස්සේ කිසිම කම්ප්ලිකේෂන් එකක් එන්නේ නැහැ. ඒ අතුරු ආබාධ කිසිම දෙයක් නැහැ මේ වගේ දේවල් මේ ප්‍රතිකාර ක්‍රමය යටතේ. තව දෙයක් තමයි මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ විශේෂඥ වෛද්‍ය රිස්වි මහතා එතුමා පටන් අරගෙන තිබෙනවා ස්ට්‍රෝක් යුනිට් එක. ඒ කියන්නේ මොළයේ කැටියක් හිර වුණාට පස්සේ ශරීරයේ කොටසක් අඩබණ වෙනවා. ඒ වගේ අයව අපේ රෝහලේ අපි ප්‍රතිකාර කරන්න ලබනවා රිහැබිලිටේෂන් යුනිට් එකක් එතුමා පටන් අරගෙන තිබෙනවා. ඒ වගේ අලුත් ක්‍රම සහ අලුත් ට්‍රීට්මන්ට්ස් ගොඩක් අපේ රෝහලේ කරනවා හැම ඒකකයක්ම අපේ රෝහලේ තිබෙනවා කියලා මම ආඩම්බරයෙන් මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ආශ මහත්මයා දැන් මෙහෙම නව දේවල් යොදා ගන්න නව ප්‍රතිකාර ක්‍රමයන් නව රෝග විනිශ්චය ක්‍රම පිළිබඳව දැනුවත් කරනකොට බොහෝ දෙනෙක් කැමතියි වෛද්‍ය නෙවිල් ප්‍රාන්ත රෝහල වැදට පැමිණලා ඔවුන්ට අවශ්‍ය වන සේවාවන් ලබා ගන්නට. දැන් මිල ගණන් පිළිබඳව බොහෝ දෙනෙක් සැලකිල්ලක් දක්වන මොකද ලෙඩක් හැදුනාම මුදලට බය වෙලා බොහෝ දෙනෙක් සිටිනවානේ. අප සඳහන් කරමුද වෛද නෙවෙල් ප්‍රාන්ත රෝහලේ මිල ගණන් කොයි වගේ උදාහරණ කීපයක් දක්වමින් මේ පිළිබඳව සඳහන් කළොත්? ඔව් මම හිතන්නේ ආශානි අපි වෛද්‍ය නෙවෙල් ප්‍රාන්ත ශික්ෂණ රෝහල හඳුන්වා දෙන තවත් ක්‍රමයක් තමයි ඉතාම විශිෂ්ට සේවාවක් ඉතා පහසු මිලකට ලබා දෙනවා කියලා. ඉතින් මේකෙනුත් කියවෙන ලොකු දේවල් තියෙනවා. ඉතින් උදාහරණ දුන්නොත් මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට දැන ගැනීමට පහසු වෙයි. මම හිතන්නේ වෛද්‍ය සමීර සේනරත්න මහතා ප්‍රකාශ කර දෙයට යම් දෙයක් එකතු කරනවා නම් අපි මේ නවතම ආරම්භ කරපු ඒකකයක් තමයි මේ පිළිකා ප්‍රතිකාර ඒකකය සහ කීමෝതെරපි ඒකකය. ඉතින් ඒක මේ දිවයිනේ ඉතාමත් සුප්‍රසිද්ධ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා විශේෂඥ වෛද්‍යවරයෙක් ડોક્ટર මහේන්ද්‍ර පෙරේරා කියන්නේ. ඉතින් එතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි අපි පටන් ගන්න තියෙන්නේ. ඉතින්දී කීමෝതെරපි ප්‍රතිකාරය රුපියල් 15,000ක් වගේ මුදලකට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මොකද ඇත්තටම මේ පිළිකා කියලා කියන්නේ මම හිතන්නේ ආශානි දන්නවා ඇති බොහොම දරුණු රෝගයක්. ඒ කියන්නේ එක එකකින් දෙකකින් ඉවර වෙන දෙයක් නෙවෙයි. මුළු තමන්ගේ නෑදෑයින් සියලු දෙනාගේ මුදල් තත්ත්වයක් නැති වෙලා ඒ වගේ
ලොකු භයානක රෝග තත්ත්වයක්. ඉතින් ඒකටත් අපි හිතලා මේ වගේ ඉතාමත් අඩු මිලට පැකේජ් ලෑස්ති කරලා තියෙනවා රුපියල් 15000ක් යන අඩුම පැකේජ්. එතන ඉඳලා උඩට ඔබට දුරකථන ඇමතුමක් දුන්නොත් ලබා ගන්න පුළුවන්. රෝහලට ඇතුළත් වෙලා ප්‍රතිකාර ගන්නවා නම් වෙන ක්‍රම තිබෙනවා. මේ ඩේ කේස් එකක් විදියට එහෙම නැත්නම් දිනයකට ඇතුළත් වෙලා ප්‍රතිකාර ගන්නවා නම් රුපියල් 15000ක් මුදලක කීමෝതെරපි ප්‍රතිකාරය කරගැනීමේ හැකියාව තිබෙනවා සහ අනිකුත් පිළිකා ප්‍රතිකාර ක්‍රමත් වෛද්‍ය මහේන්ද්‍ර ප්‍රනාන්දු වෙරණතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සිද්ධ කරනවා. ඉතින් මේට අමතරව අපි ගත්තොත් සාමාන්‍ය අපි දන්න ගෙදර දොරේ කවුරු හරි මේ ප්‍රතිකාර ක්‍රම වලට භාජනය වෙලා ඇති. ඒ කියන්නේ සාමාන්‍ය දරූපතක් සාමාන්‍ය රුපියල් 23000ක් වගේ වෙන්නේ අපේ වෙන් කරන ලද වාට්ටු ඇඳක එහෙම නැත්නම් කියුබිකල් බෙඩ් එකක කරනවා නම් සිසේරියන් ශල්‍ය කර්මයක් රුපියල් 50000කට 55000කට වගේ මුදලකට කරගැනීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව අපි ඇසේ සුදේවත් කිරීම ශල්‍ය කර්මයේ කැටරැක් සර්ජරිස් කියලා කියනවා. ඉතින් මේකට සාමාන්‍ය රුපියල් 18000ක් වගේ තමයි වැය වෙන්නේ කාචය නැතුව රුපියල් 10000ක් වගේ ඉඳලා කාච ගැනීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව අපේ මේ විශේෂ සේවයක් තිබෙනවා අනිකුත් පෞද්ගලික රෝහල්වල නැති මේ විශේෂඥ වෛද්‍ය සායන පැවැත්වෙනවා උදේ සඳුදා සිට සෙනසුරාදා දක්වා උදේ 9 සිට 11:00 විතර වෙනකම් මෙම මේ සායනවලට පැමිණියහොත් විශේෂඥ වෛද්‍යරේ කමුවන්න අපි අය කරන්නේ රුපියල් 200ක් වගේ ඉතාමත් සුළු මුදලක් සම්පූර්ණ ගාස්තුව. දැන් සාමාන්‍යයෙන් ජනතාව දන්නවා ඇති විශේෂඥ වෛද්‍යරේ කමු වෙන චැනල් ක්‍රමයේ විතරයි අනිකුත් පෞද්ගලික රෝහල්වල තිබෙන්නේ. ඉතින් මේක විශාල සමහර රුපියල් 1000ක් 1500ක් 2000ක් වගේ මුදලක් වැය වෙන්න පුළුවන්. නමුත් රුපියල් 200කට විශේෂඥ වෛද්‍යවරු අපි අර කියපු ડોક્ટર පින්ටෝ වගේ එහෙම නැත්නම් ප්‍රොෆෙසර් දීපාල් වීරසේකර වගේ මේ මහාචාර්ය වෛද්‍යවරු වුණත් රුපියල් 200කට හම්බුීමේ හැකියාව මේ තිබෙනවා. ඒ වගේම වෙන් කරන ලද වාට්ටු ඇඳක නැවතිලා ප්‍රතිකාර ගන්නවා නම් අපි ආහාර වේල් 3ක් සහිතව හෙද වෛද්‍ය පහසුකම් සහිතව දිනකට අය කරන්නේ රුපියල් 2000ක් වගේ මුදලක් වෙන් කරන ලද වාට්ටු ඇඳක එහෙම නැත්නම් කියුබිකල් බෙඩ් එකේ. ඉතින් මේ වගේ අනිකුත් සියලුම ශල්‍ය කර්ම සහ ප්‍රතිකාර ක්‍රම ඉතාමත් අඩු මහාචාර්යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් දැනට රජයේ රෝහල්වල සහ රජයේ වෛද්‍ය විද්‍යාලවල වැඩ කරපු මහාචාර්යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්. ඒ වගේම තමයි ඔවුන් ඉතාමත්ම දක්ෂ සහ දිවයිනේ ප්‍රසිද්ධ නමගිය පිරිසක් තමයි අප රෝහලේ වැඩ කරනු ලබන්නේ. ඉතින් මම කලිනුත් සඳහන් කළා මේම සියලුම විශේෂඥ වෛද්‍යවරුන් සහ මහාචාර්යවරුන්ට අපි වැටුප් ගෙවනු ලබන්නේ සයිටම් ආයතනය විසින්. ඒ කියන්නේ දැනට දිවයිනේ ආන්දෝලනයට ලක්වුණු ආයතනයක් මාළඹේ වෛද්‍ය විද්‍යාලය. එමගින් තමයි අපි මේ සියලුම වැටුප් සියලුම දේවල් ගෙවනු ලබන්නේ. ඉතින් ඒ වගේම තමයි අපේ රෝහලේ වැඩ කරනවා ඉතාමත්ම දක්ෂ කාර්ය මණ්ඩලයක්. හෙද සේවක සේවිකාවන් සියලුම කාර්ය මණ්ඩල ඉතාමත්ම දක්ෂ කාර්ය මණ්ඩලයක්. මොවුන් සෑම කෙනෙක්ටම වැටුප් ගෙවනු ලබන්නේ මේ සයිටම් ආයතනය මගින්. දැනට දිවයිනේ ඉතාමත්ම සුළුතරයක් මේ අපේ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව නොයෙකුත් එක එක කටකතා ගෙනියනවා, නොයෙකුත් වැඩපිළිවෙළ ගෙනියනවා. මේක පහළ දාන්න ඕනේ. ඇත්තටම මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මේක ඇත්තටම ජාතික අවශ්‍යතාවයක්. මෙම වෛද්‍ය විද්‍යාලය නිසා මේ දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් මහාචාර්යවරුන් අප දිවයිනේ නතර වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ඔවුන්ගෙන් ඉතාමත්ම හොඳ දැනුමක් අපේ රටේ දරු දැරියන්ට ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. නමුත්
මේ කෑගහන පිරිස මේ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව කෑගහන අය ඇත්තටම ඉලිසියාකාරීත්වය ද්වේෂසහගත බව ඒ වගේම සමයේ අනවශ්‍ය ප්‍රසිද්ධිය තක ඒ වගේ දේශපාලන වාසිතක තමයි මේගොල්ලෝ කෑගහන්නේ මේගොල්ලෝ කොච්චර කෑ ගැහුවත් මේ වෛද්‍ය විද්‍යාලය නිසා රටට තියෙන සුවිශේෂී භාවය රටට තිබෙන වාසිය මේගොල්ලෝ දන්නේ නැහැ දැන් පළවෙනිම වාසිය තමයි රෝගීන්ට ඉතාමත්ම පහසු මුදලක් යටතේ මේ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි අපේ වෛද්‍ය විද්‍යාලය ප්‍රමිතිය ගැන ඉතාමත්ම උනන්දු වෙනවා. ඉතින් ඒ ප්‍රමිතිය නිසා තමයි අපි ඉතාමත්ම දක්ෂ මහාචාර්යවරුන් පිරිසක් සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් තෝරාගත්ත පිරිසක් තමයි අපේ රෝහලට අපි අරගෙන දෙන්නේ. මම කලිනුත් සඳහන් කළා වගේ දිවයිනේ හොඳ ප්‍රසිද්ධ මහාචාර්ය දීපාල් වීරසේකර මහාචාර්ය දීප්ති සමරගේ මහාචාර්ය කෝලිත සිල්වා කෝලිත එතකොට විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්තෝ මහතා විශේෂඥ වෛද්‍ය රන්දුල සමරසිංහ ඒ වගේ මට මේ වෙලාවේ නම් හැම කෙනෙක්ගේම නම් සඳහන් කරන්න බෑ අපේ හර්ෂ මහතා සඳහන් කරපු විදිහට 50කට අධික මේ විශේෂඥ වෛද්‍යවරුන් සහ මාචාර්යවරුන් පිරිසක් අපේ රෝහලේ සේවය කරනු ලබනවා මේ හැම කෙනෙක්ටම අත් වශයෙන්ම අපි මේ වැටුප් ගෙවන එක සයිටම් ආයතනයෙන් කරන නිසා අපි රෝහලේ තිබෙන සියලුම දේවල් වල මිල ගණන් පහතට බස්සලා තමයි තිබෙන්නේ. ඒ වගේම වෛද්‍යවරුන්ට ගෙවන ගණන්, ඒ වගේම රූම්ස් වලට ගෙවන ගණන් ඒ හැම දෙයක්ම. මොකද අපේ වෛද්‍ය නෙවෙල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ නිර්මාතෘතුමා වෛද්‍ය නෙවෙල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධාන අභිප්‍රාය මුදල් ආයෝජනයේ මුදල් ලබා ගැනීම නෙමෙයි. ඔහුට ඇත්තටම මේ රටට සේවයක් කිරීමේ අරමුණින් තමයි මේ ශ්‍රී ලංකාවේ එකම පෞද්ගලික රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාලය පිහිටවලා තිබෙන්නේ. මේක රජයෙන් පිළිගත් ආයතනයක්. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ විශාලතම සහ එකම පෞද්ගලික ශික්ෂණ රෝහල පිහිටවලා තිබෙන්නේ. අපි කලිනුත් සඳහන් කරවා වගේ අපේ දැන් තිබෙනවා ඩයලිසිස් යුනිට් එකක්. ඒ යුනිට් එකට එන රෝගීන්ගෙන් අපි මුදල් අය කරන්නේ නැහැ. මුදල් අය කරනවා අය කරන්නේ ඒකට යන මුදල විතරයි අපි අය කරන්නේ. කිසිම ලාභයක් තියාගෙන නැහැ. මම ආඩම්බරෙන් කියන්න කැමති ලංකාවේ තිබෙන අඩුම ඩයලිසිස් වලට ගන්න අඩුම චාර්ජ් එක ගන්න අපේ රෝහල. ඒ වගේම තමයි මම කලිනුත් සඳහන් කළා වගේ අඟහරුවාදා දිනවල පැවැත්වෙන සායනික විශේෂ සායනික මගින් ඇතුළත් වෙන රෝගීන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ අපි ප්‍රතිකාර කරනු ලබනවා. මේ හැම දෙයක්ම අපිට කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ මේ සයිටම් වෛද්‍ය විද්‍යාලය නිසා. ඉතින් මේ සයිටම් වෛද්‍ය විද්‍යාලය කියන එක රටට විතර නෙමෙයි අපේ මුළු අනාගත පරපුරටම වැදගත් දෙයක්. මම හිතන්නේ අපේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට පැමිණෙන ඕනෑම කෙනෙක්ට දැක ගන්න පුළුවන් වෙයි ඒ ප්‍රදේශයේ කොච්චර වෙනසක් සිදු වෙලා තිබෙනවද කියලා මේ මාළඹේ වෛද්‍ය විද්‍යාලය සහ පෞද්ගලික ශික්ෂණ රෝහල නිසා. ඉතින් මේ හැම දෙයක්ම අපි පහසුකම් අපිට ලබා දුන්නේ මේ සයිටම් ආයතනය. ආර්ථික මට්ටමක කෙනෙකුට ඉහළම සේවාවක් ලබා ගන්න පුළුවන්. පාට්ටු ඇඳන් වගේම සුඛෝපභෝගී කාමර. ලංකාවේ ප්‍රසිද්ධම විශේෂඥ වෛද්‍යවරු 50කට වැඩි පිරිසකගේ පූර්ණ කාලීන සේවාව. අති නවීන පහසුකම් විතරක් නෙවෙයි ඉතාම සුහදශීලී සේවාවක් එතනින් ලබා ගන්න පුළුවන්. නෙවිල් ප්‍රනාන්දු රෝහල අපි හැමෝටම යන්න පුළුවන් එකම පෞද්ගලික රෝහල. මම් පුතාගෙන් නැනස පෑදුවා. පුතා මගේ ඇස් පෑදුවා. පුතාට හුඟක් පිං. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල අපි හැමෝටම යන්න පුළුවන් එකම පෞද්ගලික රෝහල. වගේම තමයි හර්ෂ මහත්මයා අපි අවසාන වශයෙන් සඳහන් කරමුද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කියන්නේ ලංකාවේ ප්‍රථම සහ එකම පෞද්ගලික ශික්ෂණ රෝහල බවට පත් වෙනවා. දැන් අලුත් දෙයක් කෙනෙකුට සමාජයට බොහෝ දෙනෙක් ඒ පිළිබඳව නොදනුවත්කම නිසා වෙන්න විවිධාකාරෝ දේවල් විවිධාකාරෝ කටකතාවල් පතුරනවා සහ විවිධ දුර්මත පැතිර යනවා සමාජය පුරාවටම. මේ පිළිබඳව ඔබට කුමක්ද කියන්න තිබෙන්නේ? මම හිතන්නේ අතරම මේ දවස්වල මේ අපේ පෞද්ගලික මේ වෛද්‍ය විද්‍යාලයත් එක්ක එන දෙයක් තමයි මේක. අලුත් සංකල්පයක් නිසා මම හිතන්නේ ශාන් කියපු විදිහටම මේ සමහරක් අපේ මේ
නොදන්නා කමට රෝගීන් හිතන්න පුළුවන් මේකේදී බෙහෙත් කරන්න මේ පුහුණු වෙන වෛද්‍යවරු කියලා. නමුත් මේක ඇත්තටම දුර්මතයක්. ඉතින් ඊටාම ලේසි මේක පැහැදිලි කරන්න දැන් කොළඹ මහ රෝහල ගත්තොත් එහෙම නැත්නම් කරාපිටිය ඒ වගේ ශික්ෂණ රෝහල් ගල් බොවිල ශික්ෂණ රෝහල් ගත්තොත් මේ රෝහල් වල සියලු මහාචාර්යවරුන් තමයි හුඟක් වෙලාවට සේවය කරන්නේ. කිසිම මේ පුහුණු වෙන වෛද්‍යවරයෙකුට සේවය කරන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන් කරන්නේ රෝගියෙක් ගාවට ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්න ටිකක් අහලා ඒ රෝගියා පිළිබඳව දැනුම ලබා ගන්න එක. ඉතින් ඒකවන් හිතන්නේ අපිටත් ඇත්තටම සමහරක් වෙලාවට පිනක් වෙන්නත් පුළුවන් කෙනෙකුට ඉගෙන ගන්න ලබා දීම. නමුත් ඔවුන් මේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න කවදාවත් යොමු වෙන්නේ නැහැ. රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ අර කොළඹ මහ රෝහලේ වගේම එහෙම නැත්නම් කළුබෝවිල රෝහලේ, කරාපිටිය රාගම රෝහලේ වගේම මහාචාර්ය වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් අනෙකුත් පෞද්ගලික රෝහල් හා සමානමයි. ඒ අතරම අපිට අර රුසියානු මිත්‍රත්ව ශික්ෂණ රෝහල කියලා අපි නම හඳුන්වා දෙනකොට සමහරක් අය කියනවා රෂියන් ડોක්ටර්ස් එහෙම නැත්නම් රුසියානු වෛද්‍යවරු අපේ රෝහලේ ප්‍රතිකාර කරනවා කියලා. අපි ඒක දාලා තියෙන ඇත්තටම රුසියානු රජයත් එක්ක අපේ තියෙන සම්බන්ධකමක් නිසා අපේ සභාපතිතුමා එහෙම නැතුව රුසියානු වෛද්‍යවරු කිසි කෙනෙක් අපේ රෝහලේ සේවය කරන්නේ නැහැ. අපේ රෝහලේ සේවය කරන්නේ ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් වල සේවය කළා අපේ වෛද්‍යතුමා කියපු වගේ අර මහාචාර්ය වෛද්‍යවරු හුඟක් වෙලාවට එම රෝහල් වලින් විශ්‍රාම ගත්තයින් පස්සේ එහෙම නැත්නම් එම රෝහල් වලින් අයින් වෙලා අපිත් එක්ක පූර්ණ කාලීනව සම්බන්ධ වෙලා තිබෙනවා මේ ගමන යන්න. මොකද මේක ඇත්තටම පෞද්ගලික රෝහල් ශාස්ත්‍රයේ සහ අධ්‍යාපන ශාස්ත්‍රයේ විප්ලවයක්. ඉතින් මේ විප්ලවයට සම්බන්ධ වෙන්න කැමති කට්ටිය අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යනවා. ඉතින් මේ වගේ දේවල් තමයි මට කියන්න පුළුවන් ඇත්තටම දුර්මත විදියට. ඉතින් අපේ මහ ජනතාව දැනුවත් කරන්න. ඉතින් අපි හැමෝටම යන්න පුළුවන් එකම පෞද්ගලික ශික්ෂණ රෝහල විදියට හඳුන්වා දෙන්න හැකියාවක් තිබෙන්නේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල. ඉතින් මම ඔබට සඳහන් කරන්නම් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔබට අවශ්‍ය වන